දිගින් දිගටම මේ අරගලයට සම්බද්ධ පුද්ගලයන්, දේශපාන් අධිකාරයේ උමනාවන් එපාාවකම් මත අත්තරං ගො ගැනීම සිද්ධරනින් යනවා. විශේෂයෙන් මොටුව ප්‍රදේශයේ මේ වනවිට හිටපුඉන් දැන්ට ඉන්න නගරාධිපතිවරයා. ප්‍රමුකව කණ්ඩායමක් මේ අරගලය සම්බන්ධෙන් ඔහු විශේෂයෙන් ඔවු වෛරයක්ද දක්වනවා. මන් දෙයක්ත් මයි නමවෙනිදා වන විට. මේ අරගලයට පහ අරගලයේ ස්වාමකාමි අරගලයට පහරදීමේ ප්‍රධාන සැකරුවන් වශයෙන් ඔවුන් අත් අඩං ගෝටගෙන බඳනාගාර ගතවෙලා අපිට ඉන්න පුද්ගලේ ඒනිසා ඔවුන් අරගලයේ සබන්ධ පුද්ගලයන් සමඟ විශේෂ වෛරයක් පවතිනෝ. ඒ වෛරේ ප්‍රතිඵලයක් ඇලියට තමයි දැන් ඔවු මේ තත්ත්වය පෝජනයටගෙන අරගලය මුවාවෙන් ඒ සම්බන්ධ වෙච්ච පුද්ගලයක්. ටින් විට ඔහුගේ උමනාවට අත්තලකට ගැනීමම් සිද්ධ කරන. ප්‍රානශයෙන් එදාසිට මොරතුුව නගරසීමාව තුළ මෙම නගරාතිපතිවරයා බොහොම නගරංකාරයෙක් වගේ නගරාධපතිවර වශයෙන් ප්‍රසිද්ධ ප්‍රසිද්ධත් දරනවා. ඒ පොහොට්ටුවේ දේශපාල්ලය ක්‍රමය ඒකයි. ඒ තුළ කෙසේ වෙතත් අවසානයේ ඔහු සාමකාමී අරගලයට පහරදීම නිසා. ධනාගාර ගතවීමට, සිද්ධවෙච්ච නිසා ඔහු තුළ විශේෂ වෛරයක් පවතිනෝ. ඒක හේතුකටගෙන මෙ අරගලයා කියන தேේමාාව මුල්කරගෙන සිද්ධವවෙච්ච රටವටේ සිද්ධච්ච නි අපි දන්නවා කවුර. ලෝක රටක, ජනතාව නැකටල්ලා යම් කිසි අරගලයක් සිද්ධ වනාම. අපිදන්නවා මේ අරගල මූරික වච්චෙන් රටවටේම සිද් වෙච්ච අරගලයක් රට වටේම රහතරදි ්බාගෙම ගමක් ගමක් ගානය නගරයක් නගරයක් ගානේ ඒ ප්‍රතිපලයක් ඇැටට දමයි මේ මේ ප්‍රධාන දේශපාලඥන්ගේ ගෙවල් සහ වෙනත් ස්ථාන විනාසවෙදලේ. ඒ කවුරු සංවිධානය කරලා සංවිධානත්මක වෙච්ච කණඩායම වින් සිදු කරන ලද ක්‍රියාවක් නෙමේ දැන් අපගේ නීතිඒ පැහැදිිරනවා නීතිවරෝධී රැස්ීම් කියන කාරණාව ්‍යස්ථාක. A ඒ වන්තුවල් තුලත් කලතියේ නපරාධනීතියේ යම්කි ණಡා යමක් පෙර සැලසුමක් අනුව පහරදීමකට යම් සන්නද්දව කණ්ඩායමක් රැස්සල සාකච්ඡා කරලා පෙර සැලසුමක් අනුව පාරදීමක් සමයි. ඒ වගති වලි විස්තර කරන්නේ. නමුත් මේ රටපුරා ඇතිව චරගලය ප්‍රතිපලයක් ඇැටියට නිවාසවල් හානිවීම සහ වෙනත් දේපොල්ට හානිවීම මේ ලගුකොට සලක් කඩ බෑ. යම් කිසි විදියකින්. මේ කන්නේේ මේ කණ්ඩායම විසිම්ම මේක කරා කියනෙක්. ඒකට දහත් දෙදහක් විශාල පිරිස් කණ්ඩායම්. ෑම ස්ථානකම සහභාග වෙලාලතියනවා. විශේෂයෙන් මොරටු නකරේද මේ හිටපු මෙ දැන්ට ඉන්න නගරාධිපතිවරයාගේ නිවස සහ වුගේ සහෝදරයා ස අදාල නිවස් ගිනි තිෙබීමට සහ විනාසවීමට සිද්ධ වනෙත් ඒ හා සමාන සිදුවීම. ඒඇරන්නට විශය විශේෂ වූ පක්ෂක පුද්ගලයන්. හෝ දේශපාලන අධිකාරයේ වි මේවන පුද්ගලයයක් හෝ සම්බන්ධවීමක් නෑ. ඒ සාමාන්‍ය උද්ඝෝෂණනවලදී ඇතිවෙච්ච ප්‍රතිපලයක් හැටියර්තමයි සිද්ද වුනේ ැම්මකද කරන්නේ. දැන් පොලිස්සියට යොමු කරනවා, ඔහුට අනාගතයේදී. දේශපාල්ල අභියෝගයක් වීමට හැකි පුද්ගලයන්. මේ තුළ සිද්නවාද කියලා, ඒ සාමාන්‍ය පෙළපාලිවල ගමන්ගත් පුද්ගලයම් පවා අත්තනං ගෝට ගන්්ඩ නම් ලැයිස්තුපිටිං අරිනවා පොලිසියට, ඒ නම් අෛතතුරුකති අතලා යම්කිසි පින්තූරේක දළවසෙන් හට හිටියනං ඔහු අත්තලං ගොඩාරං ඉදිරිපත් කරනවා. මේ සම්බන්ධයෙන් ගරු මස්ථාවත්වරු ඉතා පැහැදිලිව. ලිසේ සින් ී ර්තාවක් කිදිරිපත් කිරීමේද යම්කිසි ගිනිතැබීමට හරි. අලාපහනනි කිරීමටරි සබන්ධතාවයක් දක්වනවායයි කියලා. බීවාර්තාවය සඳහන් වෙන වනම්. ඒ නි්චිතවය පුද්ගලයා ඒ කරපු ආකාරය පිළිබඳව සාක්සිි සම්පිටනයක් කඇැතුලත් කළ යුතුයි. ඒනම්. මේ පොලිසිියය විසින් කරනු ලබන්නේ මොකක්ද කිසිම සාක්ෂයක් නෑ එවැනි ක්‍රියාවක් කළ බවට. කරන්න එකමදේ යම්කසි වීඩියෝක හරි CT කැමරාවකාරි තිබිච්ච දත්ත්යක් නරගෙන ඒක CDඩ තැටියකට දාලා පින්තූරක ඉන්නවා කියන පදනම මත තමයි ඉදිරිපත් කරන්නේ. නැබත් වෙනම ක්‍රියාවක් කර බවක් ඉදිරිපත් කරන්නේෑ මේ පසුගිය දවසක නගරාතිපතිවරියක්ගේ මේ මේ නාගරක මන්ත්‍රීවරියෙක්ගේ සහෝදරෙක් ඔවුතා දේශපාලන වශෙන් සම්බන්ධවන කෙරෙ. නමුත් ඔහ! කිසිම අවස්ථාවක මේ අරගලයේදී. ප්‍රචන්්ඩ කාරිත්්‍යය ඇැසු ක්‍රියාවක නොදදුුණන පුද්ගලෙක් හැකියට හොඳාකාර දැන දැනත්. පෙළපාලියක සාමාජිකෙක් වශයෙන් හිියද ඔහ අත්තනන් ගොගෙන ඉදිරිපත් කර ලැබවා මොරටුව මයිස්ථත් අධිකරණයට. ඒදී පැහදිලිුවව පෙවන්ගියා එම තැනැත්තා. පෙලපාලියික මන් කරා පමණයි. නමුත් මාධ්‍යතුලින් විස්තර කරන්න උත්සා දැරවා ඔහු සමන්ලාල් නගරාතිිපතිවරයාගේ ගේත් ගීත් දැබීමට සම්බන්ධ වූ ප්‍රධාන සැකරුවෙක් බවට. නිසා මාධ්‍ය තුළත් හැමතිස්සේම ඉල්ලිීමක් කරනවා යම් කිසි විදිියකින් ජනතාව දැනුවත් කරනවනං අරගල . සම්බන්ධ පුද්ගලයන් පිබඳව ඒ ආකාරයෙන් නිසි මාාක්‍රී වාර්තා කරීමට කරන ලෙස කවුරෙන් ඉල්ලා සිටිනවා. ඒ අනුව තෞදුරටත් මේ සාකච්ඡාව පැවැත්වීම මුල්ල මූලිකවුුණේ විශේෂය මොරටුව නකරාතිපතිවරයා විසින්. නම් ලැස්තු අරිනවා තෞදුරටත් ඔුට අභියෝගයක් වෙන ඉදිරිේද දේප පලශෙන් අභියෝගයක් කන පුද්ගලයක්න් අත්ත ඩ ගෝට අරක් ඉරිපත් කිරීමට ගරුම අස්ථාත්තුමා ඉතා පැහැදිලිව. ඒ හැම බීවාර්තාවක්ම පරිශිලිනය කරලා. එක්කක් අවස්ථාවල ද සැකරුවන් ඉදිරිපත් කරන බීවාර්තා කෙරයි. අවධාන යොමු කර යොමු කරලා. පැහැදිව පොලිසියට පැහැදිලිව කිව්වා. මෙවැනි සැකකරුවන් අධිකට ඉදිරිපත් කිරීමේදී. සාමාන්‍ය බීවාර්තාවකට වඩා රිජු අපරාධයට සබන්ධ රිජු සම්බධතාවයක් තිවන බට ප්‍රධාන සාක්ෂයක් සමඟ. ඉදිරිපත් කරන්නට කියලා මීට පස්සේ මෙවැනි බීවාර්තාමගින් අසනට පුද්ගලෝ සම්බන්ධ ැනද ඇති පුදගොලෝ ඉදිරිපත් කරෙන් වලකින්න කියලා අවාද කරා පොලිසියට. එනිසා අපි ඉල්ලීමමක් කරනවා. ඉදිරියේදී අපි නීතිමය පියවරගන්නවා මේ ආරරි නීති රෝධ අතනගොට ගැනීම සම්බන්ධෙන් මේමට මුල්ලන සියලු දෙනාමය ඇතුළත් කරලා අපි නීති මේේ පියවරගන්න බවට ගෞරෙන් කියසින්න.